මේ නිර්ණා පිරමිතාව එකක් නේ වහන්සේ විසින් දේශනා කරන විදිහට අපට සවන් දීමට හැකි භාවනාවක් අපට කරන වෙන්න ඉල්ලමින් දැන් මේ වගේ දේවල් අපි උඟාක් විග්‍රහ කරලා තියෙනවා දැටිගත කරගුවා තියෙනවා CD දැටිගත කරලා තියෙනවා මොකද මෙහෙම දෙයක් ගැන කීමwidetilde අපි දැනගන්න මේ සම්මා දිට්ඨිය පහල කරගන්න අවුල් යාලයක් කියලා තියෙන මනසේ තියෙන ප්‍රශ්නතික ග්‍රහකරණය කරගන්න ගියාම එයාට විශාල යහපතක් එකේ වෙනවා ඒ යහපත වුණාට පස්සේ මේ දුන්න කර්මස්ථාන සමන්ට සිහි කරලා මේක වළඳන්න පුළුවන් මේකට මම සුකුල් දීලා අමුතුවෙන් දෙයක් කරන්න අවස්ථාවක් නැහැ ඒ මේ කෙරෙන හරිය හොඳටම ඇති මොකද හේතුව හැමදාම පසළ අපි යම්කිසි සෙනසුරාදා දවසකදී මේ මල් පූජාව පහන් පූජාව සුවඳුන් පූජාව ආදිය කියන අනික් අය අහගෙන ඉන්නවා මම ධර්මානුකූලව විදර්ශනාත්මකව කථාලත්තේ දකින්නත් නිවනේ සාන්තිය දකින්නත් හේතුකාරක වෙන විදිහට ද්වේතායම වෙන්නලා තමයි මේ පූජාවත් කරන්නේ ඒ පූජාවන් කරනකොට අහගෙන තමයි ඉන්නේ අහගන්නකොට සමාධි චිත්තයකින් කියන හඬ ඇහෙනකොට හිත සමාධිය ඇති වෙන්නේ ඒක හේතු වෙනවා මේක යථාර්ථයේ වෙන්න භාවනාවක් විදර්ශනාත්මකව ප්‍රඥාව වෙන්න භාවනාවක් බව දැනගෙන ඒ කියන කාරණා හතරම ගැළපෙන විදිහට මේ දේශනාවට අහගෙන ඉන්නවන් දවස ගානේ හැම තෙන්සුරාදාවක් ගානේ මහා ඉතින් මේකමයි මාධ්‍යය ඉතින් මේ විලාදි කියන්නේ මේ අර්ථය ගත්තට පස්සේ කර්මස්ථාන දිලා තියෙනවා නිතර සිහි කරා ඒ නිතර ඒ ටික සිහි කරන්නේ එතකොට ඒ ටිකෙන් තමයි ඒ ටික කරන්නේ ඒකට කාලය අරලා ඊට පස්සේ යම් කිසි ආගමේ ප්‍රශ්න ගැටළු ඇති වෙලා තියෙනවා මනස අවුල් වෙලා තියෙන පැත්තක් තියෙනවා ඒකට ගතේදී දහම් පිළිතුරක් දෙන්නයි මේ වන් අරගෙන අනික් අනික් වෙ විග්‍රහ කරලා දෙන්නේ ඒකෙන් ගැටලුවක් තියෙනවා නම් ඒ ලෞකික ගැටලුවක් ලිහලා දාන්න. ඊට පස්සේ ඒකේ ඕවාගෙන පස්සේ යන්න එපා ඒක අසාර දෙයක් බව පෙන්ලා දීලා. හෙවියේ ඉතනම් මේ චතුරාර්ය සත්‍යයේ හේතුකාරක වන ධර්ම හොයාගෙන ඒකෙන් මිදෙන්න කියලා පෙන්ලා දීලා. ඒකට හැඩගස්සලා ගැනීම තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් කරන්නේ. මේ විවිධාකාර ප්‍රශ්න මේ ලෞකික වශයෙන් විශාල වැජෙමින් අසාගෙන ප්‍රශ්න එවනවා. ඒකෙත් ක්‍රමයේ කියා දීලා පස්සේ ඒකේ තියෙන අසාරත්වයක් පෙන්ලා දෙනවා. එතන මේ ප්‍රශ්නේ විසඳලා ගියාට පස්සේ අනේ ඉතින් අසාරත්වයක් නෙවෙයි මෙච්චර කල් මම මේ හොය හොය ගියේ කියලා තවන්ට වැටහෙන දවසක් කියලා. අසාරත්වයන් පස්සේ ප්‍රශ්න කර කර යන එක නෙමෙයි වටින්නේ. අසාරදී අසාර විදිහට දැනගත්තාම මේකින් මිදුණ අපේ සාන්තිය කොච්චර හොඳ කියලා දැක්කම නිවන් සාන්තියට හිත පිහිටනවා. නිවන් සාන්තියට හිත පිහිටාගත්තොත් මේ සියලු ලෝකෙදීන ඔක්කොම ඉගෙන ගත්තට දැනගත්තට වැඩි. ඒ සාන්තිය අනන්ත අනන්ත සසරේ නොලැබු සාන්තියක් වෙනවා. සෝතාපන්න ඵල සමාපත්තියට සමාදින්න පුළුවන් හේතු වෙන සාන්තියක් වෙනවා. අන්න ඒක ලබා ගැනීමට ඒකට උත්සාහ කරන්න. ඉතින් මේ වගේ අවස්ථාවකින් ඊළඟට මේ වගේ ප්‍රතිගත කරපු දේශනාවලුත් අහගන්න පුළුවන්. මම මොකද මේවට වැඩි කාලයක් යොදවන්නේ නැත්තේ මේ වැටෙන අවශ්‍යතාවයේ මේ ප්‍රශ්න ග්‍රහණය කරලා දීමේ ප්‍රයෝජනේ නිසා. ප්‍රශ්න ග්‍රහණය කරලා දෙන්නේ නැවත වාරයක් මේ ලෞකික ප්‍රශ්න පටලෝ ඉන්න නෙමෙයි. ඒ ප්‍රශ්නේ තමයි වදයක් වෙලා තියෙනවා ඒකත් විසඳලා දීලා ඒ ක්‍රම ඒකෙදි මෙන්නා වූ ස්වභාවය පෙන්ලා දෙනවා. මේ වගේ අහාර ප්‍රශ්න පස්සේ යන්නේ නැතුව මෙන්න හෙවිය වෙනවා හොයන්නේ මෙන්න මේ ටික. ඔය දැන් තිබිච්ච ප්‍රශ්නේ කඩසොල්ලක් නැති වෙලා ගියා. දැන් තව එකක් හොයලා පටලවා ගන්නේ නැතුව මෙන්න මේ චතුරාර්ය සත්‍ය දර්ශනය කර ගැනීමට අවශ්‍ය කරන මේ පැත්ත ගැන විමර්ශනය කරන්න පටන් ගන්නද කියලා. ඒකට මග හසුරුවලා දෙන එක තමයි මේ සාදීමේ විශේෂ තීමේ දේශනා සාකච්ඡාවදී කරන්නේ. මේ එක බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට.